त्रिपिटक दीपने अपे उर्मयक पुनरागमनय पन्हिंदा ताल पतातर लियवुनु ए बुद्ध भाषितय ए विश्व न्याय मतु परपुरट आरक्षा कर दीम उदेसा अरंभन्नट यदुनु अपे काले ए विशिष्ट उत्साहय लक्दिव विहारस्थान वल पमनक नोव विदेशयन ही पवा पवतिन इपर्नी पुष्कुल पोत डिजिटल ताक्षिणीय भाविता कोट संरक्षणीय किरीमे व्यापृतिय පුස්කොළ පොතක් හදනවා කියලා කියන්නේ ඒක එච්චර ලේසි කටයුත්තක් නෙමෙයි. ඒක මහා අසීරු කාර්යයක්. ඒ තලගහේ තියෙන තල ගොබය ඒක ගොබේ කපා ගන්නට පෙර ඉඳලම ඒකට අවශ්‍ය කටයුතු සිදු කරලා ඉතින් කපනවා කියන එකත් ලේසි නෑ. තල ගොබ කපාගෙන ඇවිල්ලා ඒ තල ගොබ නැවත ඉරටු අයින් කරලා කොළ විදිහට ගලවගෙන බෙහෙත් වතුරේ කම්බලා ඊට පස්සේ මන්ද පවන්නේ මේ වේලෙන්නට තියලා නැවත පින්නේ වේලෙන්නට ඇරලා මේ විදිහට නොඑක ආකාරයට මේ මේකට බොහෝ කටයුතු රාශියක් මේකට සිද්ධ කරනවා ඊට පස්සේ එක පුස්කොලයක් අරගෙන සියවතාවකට වැඩිය බරක් යදමින් ලීයක දාලා මැද ගන්නවා මේ විදිහට මැදගෙන ගානට මේ දේවල් කපලා සකස් කරගෙන කළු මැදලා සුදු මැදලා මේ විදිහට තමයි මේ පුස්කොල පොතක් සකස් सकस करेंगेम इंकट पीट पास अकुर लियनवाने मे अत अकुर कैपीम सिद्ध कराने अकुर कैपीम की एक अकुर कपूट पास ये अकुर अतुत अरे शिवमती अंगुर कुड़ ये दुरन तेलादी तेल जाति तेक् मिश्रकरला अतुट दाल कल मदने सुधु मेदल मेरी मैं पुष्क सकस एक महा අසීරු කර්තව්‍යයක් අද කාලේ තිබෙන තාක්ෂණයක් එක්කනම් වැයට හරි දෙයක් කරන්න පුළුවන් විදුලිය තිබෙන නිසා නමුත් එදා එහෙම තාක්ෂණයක් නොතිබුණු කාලෙදී භික්ෂුන් වහන්සේලා සහ ගිහි පින්නතුනොත් ගිහි උගතුනොත් මහා විශාල පරිශ්‍රමයක් දරලා තමයි මේ පුස්කොළ පොත් මේ විදිහට පුස්කොළ පොත්වල ලියලා මේ ධර්මයේ පවත්වාගෙන ආවේ පුස්කොළ පොත් දිහා අපි බලනකොට අපිට දකින්න පුළුවන්කම තිබෙනවා ඒ ගත්ත මහා පරිශ්‍රමය කොච්චරද කියලා. ඒ නිසා පුස්කොළ පොත් ලියපු සාමින්හන්සේලා බොහෝ විට උන්වහන්සේලා මේ ජීවිතයේ අරහත්ත්වය ප්‍රාර්ථනා කළා වෙනුවට උන්වහන්සේලා බලාපොරොත්තු වුණේ බුද්ධත්වය. මොකද උන්වහන්සේලාගේ මේ ජීවිතයේ ඒ වීර්‍ය කිරීම කියන කාරණාවට වඩා උන්වහන්සේලා ප්‍රමුඛතාවයක් ලබා දුන්නේ මේ මහා ධර්ම ශාස්ත්‍රීය සේවයට. එනිසා උන්වහන්සේලා මේ ලියු පිනින් ලෝතරා බුදු වෙම්මා කියලා බොහෝ පුස්කොළ පොත්වල අන්තිමේටම දක්වමින් මේ මහා සත්පුරුෂ කාර්යය එදා සිද්ධ කළේ. කිවන්නු හෙන දුක්ඛන්දරාවක් විඳ දරාගත් ගරුතර බුද්ධ පුත්‍රයන් වහන්සේලා බුද්ධ භාෂිතේ ග්‍රන්ථාරූඪ කිරීමේ අමරණීය මෙහෙවර ඉටු කළ වදාළසේක. मानव वंश इतिहास मुलुले मेसा कैमरु मुख परंपरागत दनुम प्रवाहयक लेखन गत केरुनु प्रथम अवस्थाव मेयाई मे धर्म स्कंधे लेखन गत वू पसु ए वेडुनु हस्ती नव दिनकुगे उसट समान बवट उपमावे श्रीलंकाव मेम असुहार दहसक धर्म स्कंधे एतुलत त्रिपिटकय එතන සිට ලුව පුරා විහිදුවාලන පරිශුද්ධ කේන්ද්‍රයේ බවට පත් වූයේය. ඉතින් උන්වහන්සේලා ගත්ත ඒ මහා පරිශ්‍රමය අද වෙනකොට අපි
අපි අතට පත් වෙලා තියෙනවා නැතිනම් මේ මහා පරිශ්‍රමේ ප්‍රතිඵලය අද අපි ළඟට ඇවිල්ලා තියෙනවා අද අපිට ධර්මයේ ලැබිලා තියෙන්නේ ශාසනයේ ලැබිලා තියෙන්නේ එහි ප්‍රතිඵලයක් විදිහට ඒ නිසා මේ දේවල් මේ අනන්‍යතාවය සහිතව ඉදිරියට පවත්වන එක ඉදිරියට තබන එක ඔබ අප හැම දිනා කෙරෙහිම අද දවසේදී පැවරුණු මහා වගකීමක් ඒ වගකීම අප විසින් කෙසේ හෝ ඉෂ්ට කළ යුතු වෙනවා මොකද එදා ඒ විදිහට හිතපු අය නිසා තමයි අපිට මේ විදිහට පුස්කොළ පොත් ලැබිලා තියෙන්නේ නැතිනම් මේ උරුමය ලැබිලා තියෙන්නේ ධර්ම විනය ලැබිලා තියෙන්නේ ශාසනය ලැබිලා තියෙන්නේ මේ හැම දෙයක්ම එදා මහා ඒ කරපු මහා කැපකිරීමේ ප්‍රතිඵලය ඉතින් අද අපි මේ ඒ මහා කැපකිරීමට ගෞරවයක් විදිහට ඕ ඒ දේවල් සංරක්ෂණය කළ මේ ශාසන ධර්මය සුරක්ෂිත කරන්නේ නැත්නම් එයින් ලැබෙන අපි අපි අපේ අස්පනා අපිට මේ දේවල් විනාශයට පත් වෙනවා කියන එකෙන්ම අපි නුසුදුස්සම් බවට අපිම පත් කරගෙන තියෙනවා එනිසා මේ කෙසේ හෝ අපි සංරක්ෂණය කළ යුතුයි ආරක්ෂණය කළ යුතුයි මේ බුදු සසුනේ චිරස්තතිය වෙනුවෙන් සිදු කෙරෙන උතුම්ම මෙහෙවරකි ජාතිය ඓතිහාසික ගෞරවය විදහාපාන මෙම මාහිමි සම්පත ආරක්ෂා කෙරෙන කාලෝචිත කටයුත්තකි එයාපගේ අතීතයේ බැඩ සිටි භික්ෂූන් වහන්සේලාගේ හා ශාසන මාමක මුතුන් මිත්තන්ගේ අපරිමාණ කැපකිරීම උදෙසා අප විසින් සිදු කරනු ලබන උපහාරයකි අලුතෙන් පුස්කොළ පොත් ලියවීමක් අද වෙනකොට දකින්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ බොහෝ කලාතුරකින් තැනක පුස්කොළ පොත් ලිවීම අපිට දකින්නට පුළුවන්කම ලැබුණත් මහා පරිමාණයෙන් විහාරස්ථානවල තිබෙන පුස්කොළ පොත් නැවත නැවත පිටපත් කිරීම විදිහට සිදුවීම් අපිට දකින්නට පුළුවන් කමක් නැහැ. ඒ වගේම ඒ ඉපරණි පුස්කොළ පොත් සංරක්ෂණය වෙලා නැවත මුද්‍රිත මාධ්‍යයට පත්වීමක් සමහර වෙලාවට අපි දකිනවා. ඊටාම අඩු මට්ටමක තිබෙනවා එබඳු ශාස්ත්‍රීය පර්යේෂණයන් සිදුවීම කියන දේ. ඉතින් මෙන්න මේ ආකාරයේ දේවල් දිහා අපි බලනකොට මේ උරුමය අපෙන් අයින් වෙලා ගියොත් ඒක ඇතැම් ග්‍රන්ථ තිබෙනවා අයින් වුණාම තමයි ආපහු ඒ කියන්නේ හොයාගන්නටවත් ලැබෙන්නේ නැති මට්ටමේ පැරණි පුස්කොළ පොත් පවා අපිට දකින්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ නිසා මේ දේවල් ඉදිරියට සංරක්ෂණය විය යුතුයි කියන අදහසේ ඉඳලා වර්තමාන තාක්ෂණය උපයෝගී කරගෙන මේවා අපිට පුළුවන්කමක් ලැබුණොත් ස්කෑන් කරලා කොපි විදිහට තියාගන්නට ඩිජිටල් තාක්ෂණය ඔස්සේ අපිට ගබඩා කරලා තියාගන්නට පුළුවන් නම් ඒ ඉතාම වැදගත් කියලා හිතලා තමයි මේ පුස්කොළ පොත් සංරක්ෂණ ව්‍යාපෘතිය ආරම්භ කරන්නට යෙදුනේ. ඒ වගේම මේ පුස්කොළ පොත් සංරක්ෂණ ව්‍යාපෘතිය හා සමගාමීව අපි කාලීන අවශ්‍යතාවයක් කොට දැකපු දෙයක් තමයි වර්තමාන කාලයේ සිදුවන නොඑක් ධර්ම විකෘතීන්ට පවා පදනම් වුණ ඒ විදේශගතව පවතින පුස්කොළ පොත් සංචිතයන් නැවත අපේ රටට ලබා ගැනීම පොත් විදිහට ලබා ගන්නවට වඩා සාර්ථකම ක්‍රමය තමයි ඒවලත් ඩිජිටල් කොපි එකක් අපිට ලබා ගන්නට පුළුවන්කම තිබෙනවා නම් ඒ ක්‍රමය ඒ නිසා මෙන්න මේ කියන දෙපැත්තකින්ම අපිට මේ අපේ උරුමය සංරක්ෂණය කිරීම සිදු කිරීම වැදගත් කියලා අපි කල්පනා කළා. ඉතින් අන්න එහි ප්‍රතිඵලයක් විදිහට අපි ඒ විදේශගතව තිබෙන පුස්කොළ පොත් පිටපත් විදිහට නැවත අපේ රටට ලබා ගැනීමේ ව්‍යාපෘතියකුත් අපේ රට තුළ දැනට පවත්නා පුස්කොළ පොත් පිටපත් කරලා ඩිජිටලයිස් කරලා අපි ඒ විදිහට තබා ගන්න ව්‍යාපෘතියකුත් ආරම්භ කරන්නට යෙදුණා. මේකේ මූලික වශයෙන් අපි බලාපොරොත්තු වුණේ මේ දැනට භාවිතයේ නොමැති පැරණි පුස්කොළ පොත් යථාකාලයේහි මුද්‍රිත මාධ්‍යයට අරගෙන මිනිසුන් අතර සුලභ කිරීමත් ඒ වගේම ශාස්ත්‍රීය පර්යේෂකයන් සඳහා ඒ අවකාශය සලසා දෙමින් ඊට අවශ්‍ය පසුබිම සකස් කිරීමත් ඔස්සේ මේ අපේ උරුමය නැවත අපේ සමාජයට වර්තමානයට උචිත පරිදි දායාද කිරීම තමයි අපි බලාපොරොත්තු වුනේ. ඉතින් අන්න ඒ කටයුත්ත භික්ෂුන් වහන්සේ නමක් හැටියට සහ භික්ෂුන් වහන්සේලා හැටියට අපිට ඒ අදහස තිබුණා එයට අවශ්‍ය සත්පුරුෂ දායකත්වයේ නැතිනම් ඒ කටයුත්ත සාර්ථක කරගන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. එසා එංගලන්තයේ පිරිස ඒ කටයුත්ත බොහොම සාර්ථකව සිදු කරමින් ඒ මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලයේ තිබෙන පුස්කොළ පොත්
පිටපත් නැවත අපේ රටට ලබා ගන්නට අවශ්‍ය වැඩපිළිවෙලත් ඒ වගේම බ්‍රිතාන්‍ය පුස්තකාලයේහි තිබෙන ඒ පුස්කොළ පොත් නැවත අපේ රටට ලබා ගන්නට අවශ්‍ය වැඩපිළිවෙලත් සකස් කරලා තිබෙනවා සහ මේ වෙන විටත් ඒ කටයුතු බොහොම සාර්ථකව එයාගේ දායකත්වයෙන් යුක්තව සිදු කරගෙන යනු ලබනවා ඉතින් මෙන්න මේ විදිහට මේ පින්නතුන්ගේ මේ මහා සත්පුරුෂ දායකත්වය නිසා අපිට අපේ රටේ බොහොම වේගයෙන් විනාශයට පත් වෙමින් ගියපු ඒ මහා ධර්මය මේ ඒ මහා උරුමය අපිට තවදුරටත් සංරක්ෂණය කරගැනීමේ හැකියාව ලැබුණා ඒ වගේම විදේශගතව තිබෙන අපේ උරුමයත් අපේ රටට පිටපත් ලබා ගැනීම විදිහෙන් හෝ ඉදිරි පරිශ්‍රණයන් සඳහා ඒ අවශ්‍ය පසුබිම සකස් කරන්නට අවශ්‍ය කටයුතු සම්පාදනය කරගන්නට අපිට පුළුවන්කම ලැබුණා ඉතින් මේ සියල්ලක්ම ශාසනෝන්නතිය සඳහා හේතු වන මහවිශාල කුසලයක් මේ මහා කුසල ධර්මය ඔබ ඔබේ ජීවිතයට සිදු කරගන්න ලබන අද්විතීය කුසලයක් හැටියට දක්වන්නට පුළුවන්කම තිබෙනවා සම්බුද්ධ ශාසනය රැක ගැනීමට දරන්නා වූ මේ ව්‍යායාමය මතු පරපුරට සදාතනික ආලෝකයක්ම වේවා